පග්‍රන්තය. එක දින වශයෙන් පොහොය තුනකි චාතුද්දසී පන්න රසී හා සාමග්ගී වශයනිි ඉරතුවකට පෝය අටක් වෙයි. එයින් තුන්වැනි හත්වැනි පොහෝදින චාතුදදසී නමිනුත් ඉතිරිහය පන්නරසී නමිනුත් හැඳින් වෙයි මෙසේ අවුරුද්ධට චාතුද්දසී පොහොය දින හයක් ලැබෙන අතර පන්න රසී පොහෝදින අටලසක් ලැබයි සියලුම පොහෝදින සූ විස්සකි පෑලවිය දියවක තියවක ජලවක ආදී විසින් තිති තුදුසක් පිරීමෙන් චාතුද්දසීයත් පහළුවක් පිරීමෙන් පන්න රසීත් ලැබේ පොහොය කිරීමේදී චාතුද්දසී දිනයක් නම් අජ්ජු පෝසथෝ ාතුද්දසෝ किාද පන්න රසී දිනයක් නම් අජ්ජු පෝසथෝ පන්න රසෝ කියාද යොදාගතයුතුය. සාමගගී උපෝසතයට දින නියමයක් නැත යම් දිනක බේදවී ගිය භික්‍ෂු සංගයා සොකිය සාමග්‍රිය පතා එක්වී පොහොය කෙරෙත් නම් ඒ සාමගගී පොහොයයි. එයට චාතුත් දසී හෝ පන්න රසී බවක් අවශ්‍ය නොවේ. අජ්ජු පෝසතෝ සාමගී යැයි යොදාගතයුතුය. දෙක උපෝසත දිනය පොහොය කිරීමට ප්‍රමාණවත් භික්ෂූන් ඇති බව ඔවුන් සභාග ආපත්තිවලට නොපමිණි බව හා සීමවෙහි බැහැර කළ යුතු කිසිවක් නැති බව යන සිව් කරුණු සම්පූර්ණ වීමෙන් පොහොය කිරීමට කාලය එළඹෙයි. තුන පොහොය කිරීම දින වශීෙන් තුනක් බව මුලදී අංක එකේ දැක්වීම. කරන්නන්ගේ වශයෙන් ද සංඝ ගන, පුද්ගලයයි උපෝසත තුනකි සංඝහ උපෝසතයට යටත් පිරිසයින් භික්ෂූන් සිව්නමක් සීමාව තුළ සිටිය යුතුය ගන උපෝසතයට ද භික්ෂූන් තුන්නමක් හෝ දෙනමක් සිටියයුතුය පුද්ගල උපෝසතය වනාහි එකම භික්ෂුවක් ඉටා ගැනීමෙන් කරගන්නා උපෝසතයකි කළයුතු ආකාරය වශයෙන්ද උපෝසත තුනකි සුතුද්දශ පාරිසුද්දී අධි්ඨාන නමණ සුතුද්දේශ යනු ප්‍රාතිමෝක්ෂය දෙසීමය එද එක නිධානය දෙසා ඉතිරි කොටස අසා ඇති පරදිී සිහිකර ගැනීම දෙ නිධානය හා සිව්පරිචි දෙසා ඉතිරිොටස අසා ඇතිපරිදිී සිහිකර ගැනීම තුන නිධානය පරිජි හා සඟවෙසෙස් දෙසා ඇති ඉතිරි කොටස අසා ඇති පරිදිී සිහිකර ගැනීම හතර නිධානය පරිජි සඟවෙසෙස් හා අනියතාපත්ති දෙෙසා ඉතිරිය අසා ඇති පරිදි සිහිකර ගැනීම ප නිධානය පටන් මුළුල්ලේම දෙසීම යැයි ආකාර පහකි පාරිශුද්ධිය යනු පිරිසිදු බව කීමයි උපෝසතා ගාරයට භික්‍ෂූන් තෙනමක් රැස්වූ කල ඒ තිදනා වහන්සේ අතරින් ස්ථවීර භික්ෂුව ඥත්තියද පිහිටවා පසුව පාරිසුද්धෝ අහ ආවුසෝ බන්තේ පාරිසුද්ෝති මං ධාරේත්තේ ආදන ඔවනෝුන් තමතමන්ගේ පිරිසිදු බව ප්‍රකාශ කළ යුත්තය ප්‍රාතිමෝක්ෂය දෙසීමක් නැත සීමාවට දෙනමක් රැස්වූ කල nyaත්තිය නොතබා කියනලද පරිදි පාරිශුද්ධය පමණක් ඔවුනෝනට ආරෝචනය කළයුත්තේය අධිෂ්ඨානය එකම භික්‍ෂුවගේ උපෝසතය වෙයි අජ්්‍ය මේ උපෝසතෝ පන්න රසෝ යැයි වශයෙන් ඉතා ගතයුතුය හතර පාමොක් යනු සීලේට නමකි අපායාදී දුක්වලින් හා අත්තානුවාද ආදී බයින්ද ආරක්ෂා කරන හෙයින් සීලේට එනම් වෙයි ඒ දක්වන ග්‍රන්තයද උපචාර වශයෙන් ප්‍රාතිමෝක්ෂය යැයි කියනු ලැබේ. ප. කරුණු නවේකින් පූර්ුව කෘතිතිය සම්පූර්ණ වෙයි ද පහන් දැල්වීම අසුන් පැනවීම පැන් එලවීම චම්දය පිරිසිදු බව ගෙනීම රිතුකීම භික්ෂූන් ගණන් ගැනීම භික්ෂණීන්ට අවවාද දීම යන නවයයි මෙහි පහ හා හාය සටහන් චන්දය හා පිරිසිදු බවගෙනීම එකක් වශයෙන් ගැනීමෙන් කරුණු අටකට ගුණු කරන අවස්ථාද ඇත ය පාමොක් දෙසීමේදී තම තමන් Aඒ සත් ඇවැත් කඳු වලින් පිරිසිදු බව කීමය දේශක භික්ෂෝ විසින් නිධාන ආදී පරිච්චේ දෙයක් පාසා එහි අවසන භික්ෂන්ගේ පිරිසිදු බව තෙවරක්ම විචාරණු ලැබයි එහිදී ඇවැත් නැතිනම් නිශ්ශබ්දවීමෙන් තම පිරිසිුදු බව පළවෙයි අ පරිජවීම නම් කෙලසුන් විසින් පරදනු ලැබීමයි එතැන් සිට ඔහු භික්‍ෂූඋත්වයෙන් සලකුණු නොලැබයි ගිහියකු වැනිිය අට අදිසීලය නම් උපසම්පදා සීලයයි සීලයන් අතර ශ්‍රේෂ්ඨ සීලයහෙයින් ඊට අදිසීලය යැයි කියනු ලැබේ නමය කාරුණුහයකෙන් යුක්තව කරන ප්‍රතික්ෂේපයෙන් උපසම්පධාව ප්‍රතික්ෂේප වෙයි එක උකටලී වසිත දෙක ගිහි බව පතිමි යැයි ඇවිසින් කීයුතු බව තුන එය වර්තමාන කාලයෙන්ම කේයුතු බව අතර වචනයෙන්ම ප්‍රකාශ කළේතු බව පහසිහඇත්තෙකු ඉදිරියේ කීම. ඇය ඒ ඇසිල්ලහිම ඔහු දැන ගැනීම. යන කාරුණුහායෙන් යුක්තව කරන ප්‍රතික්‍ෂේපයෙන් උපසම්පදාව ප්‍රතික්‍ෂේප වෙයි. දහය මිනිස් දහමට වැඩියූ ගුණදම් උත්තරි මනුෂ්‍යධර්ම නම්වේ. දසකුසල් මිනිස් දහමිය ඉන් මත්තේ වූ ධ්‍යාන මාර්ග පලාදිය උතුරු මිනිස් දම්ය. එොළහා සාංසාරික පැවැත්ම තිලකුණට නගා බලන යෝගාාවචර භික්ෂුවට තමා ධ්‍යාන මාර්ග පලාදියයට නොපැමිණම පැමිණියමී වැරදි අදහසක් උපදී එය අධිමානයයි එ හැඟීමකින් තමා කෙරෙහි මාර්ග පලාදිය ඇතැයි කියන්නකුට උතුරු මිනිස්දම් පලකිරීමෙන් පරිජි නොවේ. දොළහා ඇවතින් පිරිසිදු බවපදන භික්ෂුවට මුලමැද අගයන තුන් තැන්හිදීම සංඝයාට අවශ්‍ය වන හෙයින් මේ ඇවැත් තෙලසට සංගාධ සේෂ යැයි කියනු ලැබේ. මේ, ගරුක ආපත්තියට පැමිණි භික්ෂුව ඉන්මිදීම සඳහා මුලදී පිරිවෙස හා මැදදී මානත ලබා ගැනීම සඳහාත් අවසන අ්බානය සඳහාත් සංකයාගේ පිහිට අවශ්‍යය දහතුන සුගත්වියත මැදුුම් පිරිමියකුගේ අතින් වියත්තුනකි වඩු රියණින් රියන් එක හමාරකි දාහතර සඟවෙසෙස් ඇවතට පැමිණි භික්‍ෂුව ඒ සඟවාගෙනසිටීමේ වරදිින් මිදීම සඳහා විද යුතු දඩුවම පිරිවෙස් නමී පැමිණි ඇවැත් ගණනට හා සඟවාගෙන සිටි දින ගණනට පිරිවෙස් පිිය යුතුය දිනගණන් හා ආපත්ති සංඛ්‍ය අමතකනම් උපසම්පදා වූ දිනය පටන් පිරිවෙස් සමාදන් වූ දිනය දක්වා මේ දண்டුවම விந்திய යුතුය. පிச ஆக்காර விසින් සතරකි එක අපටච්ச்சන්න දෙක පට්ச்சන්න துண சுද්ධන්ත. අහා හතර සමෝධන නමිනි. පහළව භික්‍ෂෝට ගරු කිරීම மானත්නமி ඇවැත් සගවාසිටි භික්‍ෂුව කලක් පරිවාசைයந்துදඩුවම්විத පසුව மாනතද පිரிய යුතුය මෙය රැකිය යුත්තේ සද්දිනත් තුළ පමණි ඊට පසුවොහෝ අ්ධානයට සුදුස්සකවෙයි. மாනතද සිව අරුය එක පටිච්චන්න දෙක අපටිචන්න துண පக்க හතර සමෝධන විසිනි. පිරිවෙස හාමානත රකින භික්ෂුව ඒ රකින කාලය තුළ සෙසුභික්‍ෂූන්ගේ අභිවාදනාදිය ලැබීමට සුදුස්සෙක් නොවේ. ඔවුන්දුටු විට අසුනෙන්නගී ගරු කළයුතුය උපසම්පදාදීවිනය කර්මවලට සහභාගීවීමට නොහැකිය පිඩපාතාදී වත් සමාධනක් වීමද නොවේ. පියවි භික්‍ෂූන් ඉදිරිියෙන් යෑම් ඊම් හෝ යටත් පිරිසේයි. හෙරණුන් අතින් වුවද වුවටැන් ගැනීම තහනම්ය. අනතුරකදී හැර අරමින් බැහැරයාමටද නොහැකිය. දාසය අනියත යනු අවිනිිශ්ෂිත යනතේරුමයි. භික්ෂුවකගේ පැවැත්ම පාරාජිකාවිට සංගාධ සේසයකට හා පච්චිතයටද සාධාරණනම් වරින් දඩුවම් දිය යුත්තේ දේ නිශ්්‍යයක් නොවන හෙයිනිී. එ යදුට සෝවාන් කෙනෙකු වැනි විශ්වාශ කටයුතු කෙනෙකු ගේපති ඥාව පරිදි ආපත්ති ආරෝචනය කටයුතුයි. දහත සෝවාන් පලේටි ප්‍රමිණි ආර් ශ්‍රාවිකාව විශ්වාස කටයුතු වචන ඇත්තියකි. දට තමන් සතු අකපදයක් භික්‍ෂූන්ටදී ඇවැත් දෙසා ගැනීම, නිසඟි පචිතිවලින් දැක්වේ. එය සංගයාට හෝ ගනයාට හෝ පුද්ගලයකුට දිය හැකිය. ඔවුහු එය නිසාච්චනය කළ භික්ෂුවට ආපසු පවරාධිය යුතුය. එසේදීම යුතුකමක් මෙන්ම නොදුනහොත් විනේ වරදකටද හසුවන බැවිනි. දහනමය භික්ෂූන් විසින් අතුළ කටිනසිවුර අට වැදරුම් හේතු අතුරෙන් එකකින් හෝ අවලංගුවේ නම් ඒ කටිනෝද්ධාරයයි කටිනය ඉදිරීමයි. මසා අවසන් කිරීමෙන් හෝ කටින බව අවලංගුවීමෙන් සිවුරක් ඇතිකල්හිී හෝ මීියන් කෑමෙන් හෝ සොරුන් පැහැරගැනීමාදෙන් සිවුරක් නැතිකල් හි නො ඉතා වුරක් දරන භික්ෂුවට නිසඟ පචිතිවේ. විස්ස කටනය ගත් භික්ෂුවට චීවර මාසයත් අනතුරුව එළඹෙන හේමන්ත ඉර්තු වේ හාර මාසයත් යන පස්මාසය හැර ඉතිරි කාලයේ තුළ ලැබනිසිවුරු නොකල් සවුරුයි කටිනේ නොගත් භික්ෂුවට චීවර මාසය හැර ඉතිරි එකකොළොස් මාසය තුළ ලැබනිසිවුරු නොකල් සිවුරුයි குුவචත්த்தம் පාතයති පාචத்திிய ஆறுමාார்ගட்டு බාධ කරමින් පැවති குුසල්සි மහ කරண හலනபැවි දயானුවவாකූமே ඇවත්වලට பචතිயை කියනු ලැබே விසි ஆගන්துக்கයන සඳහා පිළියලළ බத்தට ஆவாசතபி யை කියியத்து භික්ෂූන් සඳහා පමණක් නොව මගියන්ට ගිලනුන්ට හෝ වෙනද්දිලින් දුොන් සඳහාද සකස් කරන ලද්දකි. මෙසේ ආගන්තුකන් හා දෙලින් දන් සඳහා පිළියල කළ දාන ශාලාවක උපසපන් භික්‍ෂුවකට වලඳී ඇහැක්කේ දවසක් පමණි ඉන්මත්තෙහි වලදන්නාහට පචිතිවේ. විසිතුන දායකයන්, භික්ෂූන් හමුවට පැමිණ ඔබ වහන් සේලාට බතින් පවරමී කරන අකප නිමන්ත්‍රණයකින් හෝ භික්‍ෂූන්දායකයන් වෙද ගොස් අපට බදධවයි ඉල්ලන අකප වි්ඥත්තියකින් ලැබූ භෝජනයක් සිවු නමක් හෝ වෙන වෙනම හෝ ගොස් වලදාද එයට ගණභෝජනයය කියනු ලැබේ හතර ආරාධිත ක්‍රමය ඉක්මවා වැලඳීම පරම් පරභෝජනයයි ඇරයුම් එකක් දෙකක් හෝකහි පයක්ලැබූ පික්ෂුව මුලින් පිළිගත් ඇරයුම්වලට පස් දැහැමියන් හෝ නොයවා පසුව පිළිගත් ආරාධනය ඉවසාගොස් වදාලනම් ආරාධිත ක්‍රමය වෙනසූවා වේ ඊට පරම්පරභෝජනයයි කියති මෙහි පවාරණය නම් ප්‍රතික්ෂේපයයි වලදමින් සිටි භික්ෂුවක් වෙත එලූ බෝජනය පිළිගන්වන්නා හෝ අත්පස සිටියදී. හිස සැලීමමාදියෙන් හා වචනයෙන් හෝ ප්‍රතික්ෂේප කරයිනම් බෝජනය පවාරණය කළේ වේ. විනයානුකූලව ඉතිරිකර නොගත් භෝජනයක් හැර වෙන කිසිම දෙයක් ඒ දවස තුළ අනු බව කරනු නොවටී විසිහය සන්නිදිය යනු තැන්පත් කොට තැබීමයි භික්‍ෂෝ පිළිගත් යාවකාලික හෝ යාමකාලික වූ කෑයුතු පිය යුතු දෙයක් තැන්පත්කොට තබා එක රැයක් ගතවීමෙන් සන්නිදිවේ ඒවල දන්නාහට පචිති වේ. විසිහත. සුගත් අගල මැதுම් පිරිමයකුගේ අතින් අඟල් තුනකට සමානවේ. එමது සුගත් අගින්ங்கள் අටක් වඩුරියණින් එකකි. තවත් තැනක මැதுම් පිරිමයකුගේරන සුගත් අත්ලට සමානையைයිද සඳහන් වේ. විමසය යුතු තැනකි. විසි අට. පාටි දේசනීය ආපතිද. දෙසා ගැනීමෙන් පිරිසුදු බවට පැමිණෙන ඇවැත් කොටසකි. ගැරහේ යුතු බැවිෙනුත් අස ප්‍රය බැවිෙනුත් වරදට හේතුූ ඇවැත් කොටස්, සෝහං බන්තේ, පාටි දේශනීයං පත්තියං ආප්ජිං තා තුම් හමූලයේ පටිදේශයමි විසින් දෙසනු ලැබේ. විසිනමය සේකනම් මාර්ග පලෑන්ට පැමිණි ආරයයෝයල් ඔහු ඒ සඳහාහික් මෙන බැවිනි. යම්කිසිකුලයක් ශ්‍රද්ධාවෙන් දියුණු වුවත් ධනයෙන් දුප්පත් නම් එබඳ කුලවලට භික්‍ෂ සංඝයා සේක සම්මුතිය ප්‍රධානය කෙරෙති. සේක සම්මුතිය ලත්කුලයකින් ආරාධනයක් නොලැබ ආමිසයක් පිළිගැනීම නොවටී ති සේකයා යනු හික්මිය යුතු යන තේරුමයි. භික්ෂුවක් විසින් හික්මිය යුතු චාර්ත්‍රකම දැක්වීම වශයෙන් වදාළ සික පද කොටසකි ඒ ඒ සිකපද උල්ලංගනය කිරීමෙන් දුකුලා ඇවත්වේ. තිස්සක සංඝයා ධර්ම විනය හා ආ පත්තියට පැමිණි භික්‍ෂුවද යන සිව් කරුණු හමුවෙහි විසදයයුතු අධිකරණය සම්මොක විනයයි. තිස් දෙක හේතු රහිත ශීල විපත්ති ආදියෙන් චෝදනා කරනු ලැබූ දබ්බමල්ල පුත්ත වැනි රහතුන්ට දියයුතු අධිකරන වෙසසකි සතිවිනය. තිස්තුන ගර්හ භික්ෂුවවැනි උතුම් මූභික්‍ෂූන්ට දියයුතු විනේ ක්‍රමය, ල් හවිනය නමින් දැක්වේ. තිස්හතර අනියතා පත්තන් හි කී පරිදි වවාල භික්ෂුව වැනි භික්ෂූන්ටර් ඔවුන්ගේ ප්‍රතිඥාව අනුව දිය යුතු විනය කර්ම ප්‍රතිඥ්ඥ නමී තිස් පහ යම්විනය කර්මයකදී ධර්මවාදී භික්‍ෂූන් වැඩි පොරසිටිත් නම් එබඳු අධිකරන සමතයට මූියසික යැයි කියවු ලැබේ. තිස්හය ලාමක ඇවැත්වලින් වැඩිහිටි භික්ෂුව පාපී සංඛ්‍යාවට ගැනේ. එබඳ පාපී භික්‍ෂූන් උදෙසා නියමිත විනය ක්‍රමය තස්ස පාපෙයාසික නම්වේ තිස්හත, යම් අධිකරණයක් පිළිබඳ කරුණු සෙවීමේදී ඒ සංඝයාගේ බේදය පිණිස පවතිීනම් එබතු අධිකරණය ගූපයක් තනවලින් වසාදමායට පත්කිරීමක් මෙන් අවතාදමාද විනිශෂයන කෙරේද ඊට තිනවත්තාරකයයි කියනු ලැබේ මේ සත්විද සමත ධර්ම මගින් අධිකරන විසඳයේ යුතු ක්‍රමය මෙසේය விவாதாதி கரணய எனம் சம்முக்கவினேன் ஹா ஏ புய்யாசி கா வேந்த அனுுவாதி கரணய எனம் சம்முக்கவினேன் சத்திவினையின் அமுழ்கவினேன் ஹா தினவத்தா கரணேந்த ஆபத்தாதி கரணய எனம் சம்முக்கவினேன் பிரத்திக்்ஞாவின் ஹா தினவத்தாரக்கேந்த චාදිකරණය එනම් සම්මුකවිනේந்த විසඳිය යුතුයි. තිස්සට ගරු ධර්ම අටකි ඒවා භික්ෂණීන් විසින් පිළිපැදිය යුත්තේය. එක. භික්ෂණිය තම උපසම්පදාවෙන් සියයක් වස් ඉක්මවා සිටියද. එදවස් උපසම්පන්න වූ භික්ෂුවට වැදිය යුත්තුවය ගරු බොහුමන් තැක්විය යුතුය දෙක, භික්‍ෂූන්ගේ ආරාමයකට ආසන්න වූ මෙහෙන වරක විසිය යුතුය තුන අඩමසක් පාසා භික්‍ෂූන් කරා එළඹ පොහෝ විචාල යුතුය අවවාද ලබා ගත යුතුය. හතර වස්විසූ භික්‍ෂුණය උබතෝ සංඝයා කරෙහි පවාරණය කළ යුතුය ප ගරු ධර්මයන්ගෙන් පිරිසිඳදු බව කැමති භික්‍ෂුණය අඩ මසක් මානත පිළිය යුතුය හය දෑ අවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හි හික්මිය යුතුය අනතුරුව උබතෝ සංගයා කෙරෙහි උප සම්පදා බව ලැබිය යුතුය හත මොනම කරුණක්කදීවත් භික්‍ෂූන්ට නින්දා පරිබව නොකළ යුතුය අට භික්‍ෂණීන් භික්‍ෂූන්ට අවවාද නොකළ යුතුය භික්‍ෂුණීහු භික්‍ෂූන්ගෙන් අවවාද ලබාගත යුතුය. තිස්නමය සයාකාර ශ්‍රික්ෂාව නම් එක සතුන්මැරීම හෝ හිංසා නොකිරීම දෙක සොරකම් නොකිරීම තුන බබසර හැසිරීම හතර බොරු නොකීම පහ රහමරු නොබීම ඇය විකාලයහි නොවලදීම උපග්‍රන්තය නිමියේය